දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ ආකාරයක්ක්ෂිමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිශන් ටෙලිවකිය දැ අදලයන්නේ තුන් සය විසි පස් වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකය ආරම්භ කරන්නේ මේ සිංගප්පුූරු ප්‍රවාහන ඇමතිගෙන් සිංගප්පුර හොඳේ මෙහෙනෙමේ යෑ සිංගප්පුරු ප්‍රවාහණ ඇමති එඇ ඊශ්වරන්ව දූෂණ විමර්ෂණ කාර්යාංශයෙන් අත්ත ඩංගු රං. හොඳට මතකතියාගන්ට මේ සිංග්පුරුවේ කතාවක් කියලා හරිිය ඔය දූෂණ විමර්ෂණ කාර්යාංශේතියන්නේෙ සිංගප්පුූරුවේ හොඳේ අතරං ගොට ගත්තේ එකොළොස්වැනිදා. විමර්ෂණ අවසන් වන තෙකං ඇප මත නිදහස් කරලා ඉන්නේ. විදෙස් ගමන් තහනම්. දැම් මේ ප්‍රවහන ඇමතිs ඊශ්වරන්ගෙන් ප්‍රශ්න කරන්න අවශ්‍ය බව දූෂණ විමර්ශණ කාර්යංශය අගමැති ලීසියන් ලංට දන්වාතිබෙනවා. ඉල්ලීම ලැබිලා ඇ විසිහතරක් කියයන්ට මර්තිංක් මේ සිංගප්පුූරු අගමැති ඊට අවසර දෙනවා. ඒවිතරක් නෙමෙයි විමාර්ෂනය අවසන් වනතෙක් ප්‍රවහන ඇමති ඊශ්වරන්ව අනිවාරය නිවාඩුයා වනවා. ඒෂවරන් එකම එරට ප්‍රකෝටිපති ව්‍යාපාරික අන් බෙන්කව අත්තඩංගට රන්තියනවා චෝදනාවතවමත් නිශ්ිව හෙළිදරව කරලා නෑ. නොමුත් එරට දූෂණ විවර්ශණ කාර්යංශයේ හරි අපූරු ප්‍රකාශයක් මේ අත්තඩං ගොඩ ගැනීම සම්බන්ද්ධයෙන් කරලා තියෙනවා මොකද ප්‍රකාශය සිංගප්පුරුව එකඇනේ අපේ රටේ මැති ඇමතිලට ඉතා ඉහල වැටු පක්ග වනවා. ඒ දූෂනයෙන් තොර ජීවිතයක් ගතකිරීමටයි. ඒබැවින් අ. ගානයේ දෂණවංචා චෝදනාවක් අහල්ල ගං හතකින්වත් එල්ලවෙන්ට බෑ. චෝදනාවක්කත් එන්ඩ බෑ. ඒතමයි සිංගප්පුරු අගමැති ලීක්වාන්යූ හදපු රට හර්ද ලෝකයේ දූෂණ අවම රාජ්‍යයක් මොකද නීතිය අකුරට ක්‍රියාත්මකයෙනවා. අදත් ලෝකේම පිළිගන්නවා දූෂණ අවම රාජ්‍ය අතර සිංගප්පුරුව ඉන්නන්නේ ඉහෙල්ලම තැනක කියන. බලන්නකු? එස් ඒෂ්වරෙන්ට චෝදනාල්ල වුණා විතරයි. අගමැති කියෙන අොහම ඉල්ලාස්වෙන්ට කියලනේද. ඒකට මීරට අධිකරණයෙන් ඇඟ බැඳල්ලා දඩ්ඩ ගැහුවොත් මිනිහ ඇමති. හරජ මිනිහ ඇමති. ලැජ්ජානතිකම ඇමතිකමටත් තඩා ලොක්කුයිදද ඇමතික්කම ලැ්ජානතිකමට වඩා ලොකුයිද. නේද. ඔය ඇමැති ඒ වගේ උදවියට ඇමතිකම් දීම? ජනාධිප්පති කම ලජජානැතිකමට වඩා ලොකුයිදමොකක් හරි කොෝමාරය එෙම හිතාගම් ගහොද දැම් බලන්නකෝ ඇමරිකාවේ බැරක් ඔබාම. වාර දෙකයි අවුරුදු අටයි. ෆිශ්රාම ගියා. ඒ ගිල්ලායි හොටු පෙරාගෙන් හැරමිටි අරගෙන ඇමෙරිකාව ගොඩ ගන්ට ඕනි මේ තැන තැන වැඩි තියෙනවාකිල අඩන්ඩේනවද විශ්‍රාම ගිහිල්ලා. බාල දයනගේ අධ්‍යාපනයු දව්වමින් ඉන්නවා. ඒ අතරවාරය සමාජ සීවාවල්ල නිරත වෙනවා. දේශනවලට යනවා දේශනවලින් විතරක් ඇමරිකානු ඩොල ලක්ෂ හතරක් පිතර උපයනවලු දේශනවලින් නේද. අපේ උන්දලගිහිලා මොනවා ගැන දේශනතියෙන්න්ට තියවාවනම් පුළුවන් වැරිකමක් නෑ කොමද හොරාකන්නේ කිය හම දෙන්න පුළුවන් නියමට නේද. තැන් ඉලඟට මන්ගේ නෝනගේ මේ ඔබාමෑ තමන්ගේ නෝනගේ ජීවිත කතාව මුද්‍රණය කල් වාර්තාගතල අදාමත් පේන ිකනල පැේ දලව. මො කියල ලියන්ටයි ඇ ලියන්ට වෙන්නම අපි හොරා කෑලේ මෙන්න මෙහමයි කියලා නේද. ඉලකට බලන්නකු ඇන්ජලාමයර්ක, චර්මණියේ චාන්සලනේද චර්මණියය යකඩ ගැහැනිය. විශ්්‍රාම ගියා ඇදුම් කට්ටල දෙකයිදතු නයිද තිබුණනේ. අවුදු දසියයි රට කළේ. හරද අද ඉන්න මහල් නිවාසයක. මේ දේශනයක් දෙකක් කරගෙන? ඇ විනෝධදාංශයට අල එලවල වනවා හරිද එම විවේ කිචීවිතයක් ගත කරනවා අනේද. ඔබට මතකඇති අර එක්වතාවක මාධ්‍යවේදනයක් ඇගෙන් නැහව ඇයි එක්ම ඇඳම් කට්ටලයක් පවිච්ච කරන්න කියෙලා. ඇයි කිවවා ම මෝස්තර නිරපණ ශිල්පිියයක් නෙවෙයි. මම මේ රටේ චාන්සල මට ඉට වඩ ලොකු වගකීමත්තියෙනවා කියලා නේද. ඔන්න පාලකයෝ හරිද දැන් ඉලඟටඔය ලෝකේ දුපත්ම ජනාධිපති ඉන්නෙ කොහෙදනද උරගුවේ හිටපු ජනාධිපති හොඳේ එයාගේ නම හොසේමොයිකා. දස් දහ ඉදල දෙදස් පහළෝ වෙනකං. අවුරුදු පහයි රටකළ එහරද. තාම මිනිස්වාදරයි එක්කදු දූෂණ චෝදනාවක්වත් නෑ දැන් ඔහු ජනපති දූරේ දැරු අවදිය ඔහගේ මාසික වැට්ටුප ලෙස ඇමරිකානු ඩොල දොලස් දහක් ලැබුණා නර්ද. ඒකාලේ රගේ රට වැයකු මාසික වැටුප ඇෙරිකානු ො හත්ස අයිලු ැන් ජනාදිපතිර ො දහක්කම් ේෙනවානේද මේ අ අපූරු ජනාධිපති හෝසේ මොකද දන්නවාද කළේ තමන්ට මාසිකව ලැබුණු ඇමරිකානු ඩො දො දහෙෙන් ො හ හැට.

්‍රජාටයුතුවලට යෙදෙ වනේද ඔන්න ජනාධිපතිල හරිද ඔබ දන්නවාද දැන් ඔහු විශ්‍රාමසුවයෙන් ඉන්න උරුගේ ජනාධිපතිගේ වත්කම දන්නවාද වත්කම් ොවාද කියලා දන්නද වක්ස්වැගෙන් රතයක් තිේනවා හරිද කරණෑගලක්සගන් කොම්පැනි හද පික් නෙබේ හොඳේ බිරියටට පරම්පරාාවෙන් ලැබුණු ඉඩමක්තියනවා හරි ටෙක්ට රැයක්ක්තිේනවා මුල්ලු වත්කම් ප්‍රමාණයම ඇමරිකානු ඩොල දෙලක්ෂ පාලුස් දහක් කියලායි ගැන හදල තියෙන හරිද ඔහු නාධිපතිවෙලා හිටපු කාලේ අරමේ අති ස්කෝපබෝ ග ජනපති නිවස එක පාවිච්චි කලත් නෑෑ අපේ ඇත්තිතිං ඒවගේ ලකු කතාපිට කිව්වන නේද. අනේ මේ පින් බි මේ ඉපපුදුනට වඩ උරුගිය හිටියනා හොඳයි කියලා හිතන නැද්ද නේද. එමඉතෙන්නේ මට විතරද මේ සියල්ලු කතා අහන්හිටු ඔබට මෙන්න මේ ප්‍රශ්ල දෙක අහන්ට හිතෙන්නේ නැද්ද. මොකද ප්‍රශ් දෙක එක තමයි. ඔබා මාලා ඇන්ජලාල උරගුව හොසේලා. ජසින්ඩ ආඩන්ඩ. හරි පොඩි කාලයයි නේද රටකල්ලා තියෙන්නේ අවුරදු අටයි. නැත්තං උපරිම අවුරුදු දාසයයි. හර්ද දෙවනි එක විශ්්‍රහම යනවමයි. ඒ ග්‍යාට පස්සෙමේ අපේ උන්දල ගිහිල්ලා වගේ නෙමි. අපේ උන්දලව පරද්දල ගෙදරයව්වත් බොලි ආපහ වෙනවනේ නේද? ආයේ නොව පෙරල්ලගෙන නවනේද. ආ ජනල්ොල්ල පොළුවල එල්ලිලාෑනවා අනේ අපි තව පොඩිකාලයක් දෙට අනේ අපිට තව එක පාරක් දෙෙන්ට අනේ අපිට තව පොඩි සැරයක් එක පාරද්දීල බලන්න නේද. ඇ පොඩි කාලෙයටට අපට? ඒ විතරක් ඇයි මේ බැරක් ඔබාමලට ජසින්දලට ඇන්ජලාලට විතරක්නම අර උරුගේ ජනාධිපතිටත් සත්ත පහක දෂණ චෝදනාන හැන නේද. විශ්‍රාමගෙහිල්ලලා හරිම මානසික සුවෙන් එමනි සුජීවත්වෙන් වනේද. එකට අපි උන්දලා. ඇ රනිල්ගේ පාර්මේන්තු දිවට අවුදු හතලිස් පහ පැනලා. මහින්දරා පපක්ෂයේ පාර්ලමේන්තුදවියට හතලස් පහ පැනලා. ඕක ඇතුල ඉන්නවා තව විස්් විසි පහත්තිහ තිස් පහ පැනපු උදවී. අර්ද දැන් ප්‍රශ්නය මේ අයගෙද. nettta a trassné a. හරිද එම හොරාව නැවත නැවත පත්කරමින් මෙන්න හොරාකනෝ මෙන්න හොා කකනෝ අපපොච්චේ මුන් අපිියෝ බංකොළොත් කලා කියලා අපි දැන් අවුරුදු හැත්ත පක්පුරා අපිමදීල්ල අපිම කෑගසමින් ඉන්නවා. හරිද. ඔහු! මෙන්න හොරා කනෝ කියලා නේද එඒක් කෑගසන එක නතරකරන්ට නම් මෙන්න හොරා කනෝ මෙන්න රට හොරා කෑවා මෙන්න රට බංකොළුත්කරා කියන එක නතර කරන්න නම් දැංවත් හොරුන්ට ඡන්දේදීමෙන් වලකින්න. තවත් හොරුන්ගේ සුන්දර කතතා. තව ටික කාලයක් අපිට දෙන්න කියන සුන්දර කතාාවලට අහුවෙන්ට එපා. ඊට එරෙහිව පෙළගැසෙන්ට කාලිය ඇවිල්ලා පාට තොප්පි ගලවන්න කැමැති රට වැසියන්ගේෙන් ඉල්ලා සිටින්නේ තොප්පි ගලවලා අපි එක්කා සුියයුතු කාලේ ඇවිල්ල කියලා ටෙළිවැකිය අවසන් කරනවා.